नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहि मे शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් කිරිබත්ගොඩ ඥානানন্দ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. පිංගත්නි ඇටඹගස්කඩ ශ්‍රී සුදර්ශනාරාම රජමහා විහාරයේ වැඩවාසය කරන ශ්‍රී කල්යාණ තිස්ස නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් සිද්ධ කරන්නට යෙදෙන්නේ වවුනියාව ඇටඹගස්කඩ ශ්‍රී සුදර්ශනාරාම මහා රජමහා විහාරස්ථානයේ ඉඳන්. පිංගත්නි, වස්සාන ධර්මදේශනා මාලාවක් සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා ලෙස අපි සිද්ධ කරනවා. ඒ සිද්ධ කරගෙන යනකොට වවුනියාවේ ඇටඹගස්කඩ ශ්‍රී සුදර්ශනාරාම රජමහා විහාරස්ථානයේ ඉඳලා සිද්ධ කෙරෙන දෙවෙනි ධර්මදේශනාව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නට යෙදුන ඒ උත්තරීතර පරම සුන්දර ගම්භීර ධර්මය මිනිස්සුන්ට ඇහෙන්ට සැලසෙනකොට ඒ ධර්මය අහලා පුරුදු කරන මිනිස්සු ටික දෙනෙක් මේ ඉපදෙන මැරෙන සසර දුකෙන් නිදහස් වෙනවා. ඒ ධර්මය පුරුදු කරන්නේ නැති පිරිස ආය ආයෙත් ඉපදෙන මැරෙන සසරටම වැටෙනවා. ආය ආයෙත් ඉපදෙන මැරෙන සසරටම වැටෙනවා. ඉපදෙන මැරෙන සසරට වැටිලා ඉපදීම හේතු කරගෙන ඇතිවෙන යම් දුකක් ඇද්ද ඒ දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉපදීම හේතු කරගෙන ඇතිවෙන දුක මොකද්ද? වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, කැමති දේ නොලැබෙන එක, අකමැති දේවල් ලැබෙන එක, ප්‍රිය අයගෙන්
වෙන්වෙන්ට වෙන එක අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙනවා කියන මේ සමස්ත දුකටම පත්වෙන්ට වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන මෙන්න මෙහෙම දේශනා කරනවා. කෙටියෙන්ම කිව්වොත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්වත්නි, අපි සසරේ යන්න යන්න ආය ආය ඉපදෙන්න ඉපදෙන්න මේ දුකටමයි මූණ දෙන්නේ. මේ දුක මිනිස්සු කරා එනකොට පපුවේ අත් ගහ ගහ අඬනවා, පොළොවේ පස් කකා මිනිස්සු අඬනවා. ඇයි? දුක තමා කරා එනකොට. කවුද මේ දුක හැදුවේ? අහසේ ඉන්න දෙවියොත් නෙවෙයි. මේ දුක ඉබේට හටගත්තත් නෙවෙයි. මේ දුක ඇති වුණේ කොහොමද? තම තමන්ගේ හිත්වල ඇතිවෙච්ච ආසාව නිසා. තම තමන්ගේ හිත්වල ඇතිවෙච්ච ආසාව නිසා. ඉතින් මේ ලෝකේ ඉපදිච්ච ප්‍රඥාවන්ත උදවිය විතරක් මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන ආය ආයේ ඉපදෙන සසරට වැටෙන්නේ නැතුව ඒ බුදු කෙනෙක් වදාළ පරම ගම්භීර ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය අහලා මේ භයානක ගෝර සසරෙන් නිදහස් වෙනවා කියන. භයානක ගෝර සසරෙන් නිදහස් වෙනවා කියන. ඒ විඳවන විඳවිල්ල අපිට හිතාගන්නවත් බෑ. විඳවන විඳවිල්ල කොහොම විඳවනවද කියලා. ඒ නිසා එච්චර භයානක සසරක අපි යන්නේ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන යුගයක ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ දහම කියලා දෙන යුගයක තිසරණයම තියෙන යුගයක ඔබ ඉපදිලා ඉන්නේ මහා වාසනාවකට. එනිසා මේ පින්වත් පිරිස උත්සාහ කරන්න ඕනේ මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න. මේ අවස්ථාවෙත් බැරි වුණොත් අපිට ආයේ කවදා පුළුවන් වෙයිද දන්නේ නැහැ නේද? කවදා පුළුවන් වෙයිද දන්නේ නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර ගම්භීර දේශනාවක් අද අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ මේ ධර්ම දේශනාව තියෙන්නේ. වස්සකාර සූත්‍රය. මොකද දේශනාවේ නම? වස්සකාර සූත්‍රය. වස්සකාර බ්‍රාහ්මණයට වදාළ දෙසුම. වස්සකාර බ්‍රාහ්මණයට වදාළ දෙසුම. ඉතින් මොකද වෙන්නේ? මේ වස්සකාර කියන්නේ කවුද? මගධ රටේ අජාසත්ත කියන මහා රජුරුවන්ගේ මහා ඇමති, මහා මාත්‍ය, ප්‍රධානම ඇමතිතුමා. මේ වස්සකාර ගැන පුංචි කතාවක් තියෙනවා. වස්සකාර කියන්නේ මගධ රටේ මහා ඇමති. ආන්ගේ මහා ඇමතිතුමා දවසක් පාරේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා පිණ්ඩපාතේ වඩිනවා උදේම. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා දානෙට වඩිනකොට වස්සකාර පාරයි නිහිටියා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට වැඳගෙන හිටියා. ඔය අතරේ දැන් සංඝයා වස්සකාර පහු කර කර වඩිනකොට ඔය ස්වාමීන් වහන්සේලා අතරේ හිටියා ටිකක් කළු පැහැහුරු තලෙළු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ටිකක් කළු පාටයි.
ඉති මේ හාමුදුරුවන්ව දැක්කාම වස්සකාර දෙක පාර මෙන්න මෙහෙම කියවුණා. ඒක නොකිව යුත්තක්. වස්සකාරට වැරදුනා. කිව්වේ මොකක්ද? අපේ මේ හාමුදුරු හරියට හැලිවඳුරෙක් වගේනේ කියලා කිව්වා. අපේ මේ හාමුදුරු හරියට හැලිවඳුරෙක් වගේ කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ගමන නැවැත්තුවා, වඩින එක නැවැත්තුවා. නවත්තනකොටම සංඝයාත් ගමන නැවැත්තුවා, වඩින එක නැවැත්තුවා. නවත්තලා බුදුරජාණන් වහන්සේ වස්සකාර කියලා කතා කළා. වස්සකාර කියලා කතා කළා. කතා කරපුවම වස්සකාර බුදුරජාණන් වහන්සේ වෙත ගියා. ගියාට පස්සේ ඇහුවා, ස්වාමීනි ඇයි? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් වස්සකාර, ඔබ මගධ රටේ මහඇමති වුණාට කමක් නෑ. දැන් මේ ස්වාමීන් වහන්සේගෙන් සමාව ගන්නට කිව්වා. ඔබ වැරදි වැඩක් කළා, වැරදි වචනයක් ප්‍රකාශ කළා. ඒක ඔබට දුක පිණිස පවතිනවා. ඒක ඔබට අයහපත පිණිස පවතිනවා. ඒක ඔබට මත්තේ දුක් විපාක ගේනවා. ඒ නිසා වස්සකාර සමාව ගන්න කිව්වා. වස්සකාර මොකද කළේ? ඇහුවා, ස්වාමීනි සමාව ගත්තේ නැති වුණොත් මට මොකක් වෙයිද? එදිරි බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් වස්සකාර, ඔබ සමාව ගත්තේ නැත්නම් සංඝයාට බැනපු වරදට, සංඝයාට දොස් කිව්ව වරදට මගේ ලය මඩලේ උපන්න ඒ පුත්‍ර රත්නයට බැනපු වරදට වස්සකාර ඔබ මැරිලා මේ කැලෑවෙම වස්සකාර නමින් ඊළඟ ජීවිතේ හැලිවඳුරෙක් වෙලා උපදිනවා. ඒ නිසයි සමාව ගන්න කිව්වේ කිව්වා. ඔබ ලබනාත්මේ හැලිවඳුරෙක් වෙලා උපදිනවා මේ සංඝයාට බැනපු වැරද්දට. එතකොට මගධ රටේ වස්සකාර මහඇමති කල්පනා කළා මෙහෙම, මම මගධ රටේ මහා මාත්‍ය, මේ හාමුදුරුව මේ රටේ හිටපු නිකම්ම නිකම් මිනිස්සෙක්ගේ පුතෙක්, මහඇමති වෙච්ච මම සමාව ගත්තොත් මේක ගැලපෙන්නේ නෑ, මිනිස්සු මට දොස් කියයි, මිනිස්සු මට අගෞරව කරයි කියලා හිතට කල්පනා වුණා. වස්සකාර සමාව ගත්තේ නෑ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බලාගෙන හිටියා වස්සකාර සමාව ගන්න පිළියක් පෙනුමක් නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය තමයි බලන් ඉන්නවා, ඉවසන් ඉන්නවා, එහෙම නැතුනොත් වැඩම කරනවා. බලහත්කාරයක් නෑ. ඒහි පස්සිකයි නෙමේ දහම. ඇවිත් බලන්න පුළුවන්. කැමතිනම් පුරුදු කරන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? වස්සකාර ඇමති සමාව ගන්නෑ කියලා දැනගත්තු බුදුරජාන් වහන්සේ එතනින් වැඩම කළා. ශ්‍රාවක සංඝයාත් වැඩම කළා. වස්සකාර දන්නවා බුදුරජාණන් වහන්සේ යමක් වදාළද ඒක ඒ විදිහටම සිද්ධ වෙන බව. වෙන විදිහකට සිද්ධ නොවන බව වස්සකාර හොඳට අදහනවා. හොඳට දන්නවා. වස්සකාරය ගැන දන්නවා. ඔබ දන්නවානේ ලෝකාවබෝධ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. පින්වත් මහණෙනි, යම් රාත්‍රියක මම යම් ගසක් මුල ඉඳගෙන සම්මා සම්බෝධිය සාක්ෂාත් කළාද, ආන් ඒ රාත්‍රියේ ඉඳලා
යම් දවසක මං යම් ගස් දෙකක් අතර වැඩ ඉඳලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද ආන් ඒ අතරතුර කාලේ මම යමක් දේශනා කරනවද ඒන් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙනවා වෙන විදිහකට සිද්ධ වෙන්නේ නෑ කියලා ලෝකාවබෝධ සූත්‍රයේදී බුදුරජාණන්සේ දේශනා කරනවා ඒ නිසා මහණෙනි බුදුරජාණන් වහන්සේලාට තථාගත කියලා හඳුන්වනවා කියන දේ කරන දේ කියන ඒ විදිහටම සිද්ධ වෙනවා කියන බුදුරජාණන් වහන්සේලාට තථාගත කියන්නේ නිසා එතකොට වස්සකාර දන්නවා බුදු කෙනෙක් වදාළ යමක්ද ඒක එහෙම්මම වෙනවා කියන්ට එතකොට වස්සකාර දන්නවා ලබන සැරේ හැලිවඳුරෙක් වෙන්න වෙනවා කියන එක හැබැයි මාන්නේ වැඩිනේ උඩඟුකම වැඩිනේ මගද රටේ මහ ඇමතිනේ වස්සකාර සමාව ගත්තේ නැත්තේ ඒකයි හැබැයි වස්සකාර දන්නවා මැරිච්ච ගමන් කවදා හරි දවසක මනුස්ස ලෝකෙන් චුත වෙනකොටම අකුල පුවතක් දිගාරින්නේ කොච්චර වේගකින්ද දිගාර පුවතක් අකුලන්නේ කොච්චර වේගකින්ද ඊටත් වඩා වේගෙන් මනුස්ස ලෝකේ අතෑරෙනකොටම හැලිවඳුරෙක් වෙලා වැඳිරියකගේ බඩේ උපදින්න වෙනවා කියන එක වස්සකාර සක්සුදක්සේම දන්නවා. ඇයි එහෙම අපි කියන්නේ? වස්සකාර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වැඩම කළාට පස්සේ තමන්ගේ සේනාව කැඳවනවා. කැඳවලා කියනවා මිනිසුනේ අඳ ඉඳලා මේ කැලෑව කොටපල්ලා. කැලෑව කොටලා මෙතන මේ පළතුරු ගහ හිටවන්න ඕන. අතන අහවල් පළතුරු ජාතිය. මේ හැම තැනම මේ මහ කැලෑවෙම ටික කලක් යනකොට මහා ඝන පළතුරු කැලෑවක් වෙන්න ඕන. පළතුරු තියෙන්න ඕන කියලා. ඒ කැලෑවම එලිපෙහෙලි කරලා මොනවද හදන්නේ? පළතුරු හදනවා කියන්නේ. එච්චරට විශ්වාසයි බුද්ධ වචනේ. ඇයි? මැරිලා හැලිවඳුරෙක් වෙච්ච දවසට කණ්ඩායි පළතුරු හැදුවේ. බඩගෙන ඉන්න වෙයි කියන බයට. එච්චරට විශ්වාසයි බුද්ධ වචනේ. ඒදකොට ආන් ඒ වස්සකාර කලක් ගිහිල්ලා මැරුණා කියන. මැරිච්ච සැනින් වැඳරියකගේ බඩේ ඉපදුනා කියන. ඉපදිලා මොකද වෙන්නේ? ඉපදිලා එයා හැලිවඳුරෙක් වෙනවා කියනවා. ඉපදිලා ම ඒ තිරිසන් ලෝකේ වඳුරෙක් වෙනවා. මහා තඩි වඳුරෙක්. මිනිස්සු කෑ කැලෑවෙන් යනකොට වස්සකාර කියලා කතා කරපුහම අතුපතර විහිදවාගෙන එනවා කියනවා තඩි හැලිවඳුරෙක්. මතක තියාගන්න පින්වත්නි, සංඝයාට දොස් කියලා මගද රටේ මහ ඇමතිත් හැලිවඳුරෙක් වුණා නම් වවුනියාවේ ඔබ සංඝයාට දොස් කියලා කොහෙයිදනේ? අඩුගානේ මහ ඇමතිකමක් තියා ගෙදර ගෘහමූලිකකමක්වත් නැතිකොට මහා සංඝයාට දොස් කියලා බැරි වෙලාවත් කටවරද්දාගත්තොත් සංඝයාට බැනලා බැරි වෙලාවත් කටවරක් දාගත්තොත් ඔබ දන්නේ නැහනේ පන්සලේ වැඩ ඉන්නේ මොන ගුණෙන් ඉන්න ස්වාමීන් වහන්සේලාද කියන්නේ? ඔබ දන්නේ නැහනේ උන්වහන්සේලාගේ හිත කොච්චර දියුණුද කියන්නේ? ඔබ දන්නේ නැහනේ උන්වහන්සේලා රකින්න සීලය මොන තරම් පිරිසිදුද කියන්නේ? ඔබට හොයන්නත් බෑනේ එච්චර සුන්දර සීලයක් රැකෙනවනේ. ඔබ දන්නේ නැහනේ කොයි කොයි ගුණ කඳක් දරාගෙන වැඩ ඉන්නවද කියන්ට? ලේසි නෑ සංඝයාට දොස් කියන එක. වස්සකාරලත් තිරිසන් ලෝකෙ ගිහිල්ලා
හැලි වඳුර වෙලා ඉපදුනානං මගද රටේ මහයමතිලත් අපි වගේ පුංචි අය කොහේ උපදීදනේ. ඒ නිසා සංඝයාව ඇසුරු කරනකොට ගෞරවෙන්ම ඇසුරු කරන්ට උනේ. දෙවන්තයින්ටත් වැරදිච්ච එකේ පුංචි උන්ට වරදින් නැති වෙන්නේ නෑ, වරදිනවා. එනිසා ගෞරවෙන්ම ඇසුරු කරන්ට උනේ, මහා ගෞරවෙන් ඇසුරු කරන්න උනේ සංඝයාව. ඔබ දන්නේ නෑ ඒ අරහත් දජේ පැළඳගෙන ඉන්න ඒ සංඝයා, ඒ ස්වාමීන් වහන්සේ, ඒ හාමුදුරුවන් වහන්සේ මොන ගුණ කඳක් දරාගෙන වැඩ ඉන්නවද කෙනෙක් ඔබ දන්නේ නැහැ. ඉවසන ඉවසිල්ලම මදෑනේ, දෙන්නේ මොනවද වළඳනවා නේද? ඉවසන ඉවසිල්ලම මදෑ, ඒක ගුණයක්නේ. උන්වහන්සේලා රාග ද්වේෂ මෝහ දුරු කරන වැඩපිළිවෙලක ඉන්නවනේ. උන්වහන්සේලා සුපටිපන්නයිනේ. උන්වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ඍජු මාර්ගේ ගමන් කරනවනේ. තප්පරෙන් තප්පරේ, දසමෙන් දසමේ හැරි. එහෙනම් උන්වහන්සේලා උජුපටිපන්නයිනේ. උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය පිළිගන්නවා, අවබෝධ කරන්න උත්සාහ කරනවානේ. එනිසා උන්වහන්සේලා ඥායපති පන්නයිනේ. උන්වහන්සේලා තමන් වහන්සේලා අවබෝධ කරගත්ත දහම දෙවි මිනිස්සු කෙරෙහි පතල මහා කරුණාවකින් දේශනා කරනවානේ. එනිසා උන්වහන්සේලා සාමීචි පටිපන්නයිනේ. උන්වහන්සේලා පුද්ගලයෝ විදියට ගත්තොත් අට දෙනෙක්, යුගල වශයෙන් ගත්තොත් හතර දෙනෙක් වෙනකොට ආන් ඒ උත්තමයෝ ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්කිනෙය්‍ය, අංජලි කරණෙය්‍ය, අනුත්තර වූ පින්කෙත කියන ගුණ දරාගෙන වැඩ හිටිනවනේ. එහෙමනම් ශ්‍රාවක සංඝයා මහා ගුණ කඳක් දරාගෙන වැඩ ඉන්නකොට සිල්පද පහක් රකින්න එකත්, දත් මිටි කාගෙන වීරිය කරන ගිහියෝ සංඝයාට දොස් කිව්වොත් වරදින වැරදිල්ල හිතන්ටවත් බෑනේනේ. මගද රටේ මහ ඇමතිලාටත් වැරදුනා නම් නේද, පුංචි උන්ට මොනවා වෙයිද, පුංචි අපිට මොකක් වෙයිදනේ. ඉතින් ඒ වස්සකාර ගැන ඒ කියලා දුන්නේ මේ දේශනාවෙත් කථානායකයා වස්සකාර නිසා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ තමයි මේ දවස්වල වැඩ හිටියේ. රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ ඒ සමයේ මොකද වෙන්නේ? මගධ රාජ වූ වේදේහි පුත්‍ර අජාසත්ත, මගධ රටේ රජ්ජුරු කවුද? අජාසත්ත. මොකද කළේ? වජ්ජීන්ව යටත් කරගන්න කැමැත්තක් ඇති කරගත්තා. වජ්ජි රට ආක්‍රමණය කරලා යුද්ධ කරලා තමා සතු කරගන්න අදහසක් ඇති කරගත්තා. ආන් ඒ වෙලාවේ මොකද වුනේ? මෙන්න මෙහෙම එයා හිතුවා කියනවා, කිව්වා කියනවා, මම මේසා මහා ඍද්ධිමත්, මේසා මහානුභාව සම්පන්න ඇති වජ්ජීන් සිඳලනවා, වජ්ජීන්ව පරාජය කරනවා, වජ්ජීන්ව වනසනවා, වජ්ජීන් අන්‍ය වූ විපත්තියකට පමුණුවාලනවා, වජ්ජීන්ගේ රට ආක්‍රමණය කරනවා, මහා ඍද්ධිමත් මහා බල සම්පන්න වජ්ජීන්ව යටත් කරගන්නවා කියන සිතිවිල්ලක් අජාසත්තට ඇති වුණා. හැමදා ඇති වෙච්ච සිතිවිලි මෝඩේ වනේ හුඟක් ඒවා. අසත්පුරුෂ ඇසුරකන හිටියේ, දේවදත්තවනේ ඇසුරු කළේ, පස්සේ බුදුරජාණන් වහන්සේව ඇසුරු කරත් වරද්දාගත්තනේ කලින්ම. බුදු කෙනෙකුටවත් නිවැරදි කරන්න බැරි තරමේ වැරද්දක් කරගත්තනේ.
තාත්තා මරපු පව බුදු කෙනෙකුටවත් නවත්තන්න බෑනෙ. මැරිච්ච ගමන් අජාසත්ත අපාය ගියානෙ. මහායමති තිරිසන් ලෝකෙ මහරජ්ජුරුවෝ අපායේ. කොහොමදනේ මහායමති තිරිසන් සතෙක්, ඒ රටේ රජ්ජුරුවෝ අපායේ නිරිසතෙක්. මේ දැනුත් අජාසත්ත අපායේ පැහෙනවනේ. තාත්තාව මරපු පවත හැතැම් හත්සීයක් දිග, කිලෝමීටර් වලින් නම් 1200ක් විතර දිග දැවැන්ත ශරීරයක් සහිතව මුල ඉඳලා අගට, අග ඉඳලා මුලට, මැදින් දෙපැත්තට, දෙපැත්තෙන් මැදට පැහි පැහි පිච්චි පිච්චි ලෝදිය ගංගාවක ඉන්නවනේ මේ වෙලාවේ. මගධ රටේ රජු තාත්තා මරලා එහෙම කරානම් බුදුන් දැක්කා, දෑහින් දැක්කා, බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පින්කම සිද්ධ කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සංගායනා කරන කාරණාවේදී, අද වෙනකම් මේ ධර්මය රැකෙන්න සංගායනා කරනකොට ඒ පළවෙනි ධර්ම සංගායනාවට රාජානුග්‍රහය දක්වපු රජ්ජුරුව වෙලත් පේනි පේනි වරද්දගෙන තිබ්බ නිසා නිවැරදි වෙන්න බැරි වුණානේ. ඒ පින විපාක දෙන්නේ අපායෙන් නිදහස් වෙලා තිරිසන් ලෝකෙන්, පෙරේත ලෝකෙන් නිදහස් වෙලා ආපු දවසට තමයි ඒ කරපු පින්කම් පහුවෙච්ච ඒවා විපාක දෙන්නේ. ඉස්සරෝම ඉස්සර වුණා මොකක්ද? තාත්තා මරපු පව. ආනන්තරීය කියන්නේ අතොරක් නෑ, කෙලින් අපාය. දිව්‍ය ලෝකේ හරහා නෙවෙයි, බ්‍රහ්ම ලෝකේ හරහා නෙවෙයි තාත්තා මැරුවාම කෙලින් අපාය ළඟ උපත. මේ පැතිවලත් ඇතිනේ අම්මා තාත්තට නොසලකන දරුවෝ. බැරි වෙලාවත් ඔය අවස්සේ මොකක් හරි ඒකට ගහලා බැනලා මැරුණොත්, අම්මා තාත්තා මැරුවොත් ඒ කාන්තෙන් අපාගත වෙනවනේ නේද? එතකොට ආං අජාසත්ත මොකද කළේ? කල්පනා කළා වජ්ජීන් යටත් කරගන්නවා. එතකොට මොකද වුනේ? අජාසත්ත එහෙම කල්පනා කරලා මගධාධිපති අජාසත්ත මගධ මහාමාත්‍යට කතා කළා, වස්සකාරට. කතා කරලා මෙන්න මෙහෙම කිව්වා, ඒ බ්‍රාහ්මණය, ඔබ භාග්‍යතුන් වහන්සේ කරා යන්ට ගිහිල්ලා මගේ වචනෙන් භාග්‍යතුන් වහන්සේව, භාග්‍යතුන් වහන්සේගේ පාකමල් වන්දනා කරන්න ඔබේ සිරසින්. අල්පාබාද බව, අල්ප දුක් ඇති බව, සැහැල්ලු බව, සිරුරු බල, පහස් විහරණය විමසන්ද කියනවා. ස්වාමීනී වේදේහි පුත්‍ර අජාසත්ත මගධ රජු භාග්‍යතුන් වහන්සේගේ පාකමල් සිරසින් වන්දනා කරනවා. අල්පාබාද බව, අල්ප දුක් බව, සැහැල්ලු බව, ඒ වගේම සිරුරේ බල, පහස් විහරණය විමසුවා කියලා හිටන් මෙසේත් කියන්න කියනවා. ස්වාමීනී වේදේහි පුත්‍ර අජාසත්ත මගධ රජු වජ්ජීන් යටත් කරගන්න අදහස් කරනවා. වජ්ජි දේශය යටත් කරගන්න අදහසක ඉන්නවා. ස්වාමීනි වජ්ජීන් වනසන්ට වජ්ජීන්ව නැති කරලා දාන්න, මේසා මහානුභාව සම්පන්න වජ්ජීන්ව සිඳලන්ඩ, වජ්ජීන්ගේ මහානුභාව සම්පන්න බව වනසන්ඩ අජාසත් රජුට අදහසක් ඇති වෙලා තියෙනවා. මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේට පවසන්ට කෙන. මොකද වෙන්නේ? ඊට පස්සේ බුදුරජාණන් ඊට පස්සේ කෙනවා, භාග්‍යතුන් වහන්සේ යම් අයුරකින් පිළිතුරු දෙයි නම් එය මනාකොට ඉගෙනගෙන, ඔහොම කිව්වහම බුදුරජාණන් වහන්සේ යම් විදිහකට පවසන යනං ආංගේදී මනාකොට ඉගෙනගෙන මට දැනුම් දෙන්න කියන. බුදුරජාණන්ස කියන දේ මට ඇවිත් කියන්න කියනවා. බුදුරජාණන්ස දේශනා කරන දේ, තථාගතය වූ අසත්‍ය නොවදාරති. තථාගතයන් වහන්සේලා බොරු කියන්නේ නෑ කියනවා.
එනිසා කියන දේ හරියට අහගෙන මට ඇවිල්ලා කියන්න කියනවා. එසේ මහරජ කියලා. මොකද උනේ වස්සකාර මහ ඇමති බුදුරජාණන් වහන්සේ වෙත ගියා. බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා මොකද උනේ? බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසව ඉඳගෙන සතුටු සාමීචී කතාවේ යෙදුණා. එක පාර ගිහින් ඇහුවේ නෑ, ඉස්සෙල්ලා පිළිසඳර කතාවේ යෙදුණා. අවශ්‍ය පරිසරය සකස් කරගත්තා. සතුටු සාමීචී යෙදුණ මගදා මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. භවත් ගෞතමයන් වහන්ස, වේදේහි පුත්‍ර අජාසත්ත මගධ රජු භවත් ගෞතමයන් වහන්සේගේ පාකමල් සිරසින් වන්දනා කරනවා. අල්පාබාධ බව, අල්ප පීඩා ඇති බව, සැහැල්ලු පැවතුම් ඇති බව, බලය සහ පහසු වේරණය පිළිබඳවද විමසුවා. භවත් ගෞතමයන් වහන්ස, වේදේහි පුත්‍ර මගධාධිපති අජාසත්ත රජුට වජ්ජීන්ගේ දේශය යටත් කරගන්න අදහසක් ඇති වෙලා තියෙනවා. එයා මෙන්න මෙහෙම කියනවා. මම මේසා මහා ඉර්ධිමත් මහානුභාව සම්පන්න වජ්ජීන්ව සිඳලනවා, වජ්ජීන්ව වනසනවා, වජ්ජීන්ව අන්‍ය වූ විපත්තියකට හරිපත් කරනවා කියලා අදහසක් ඇති කරගෙන ඉන්නවා කියලා ඔන්න මේ වස්සකාර ඇමති බුදුරජාණන් වහන්සේට පැවසුවා. ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් හිටියා කියනවා. ඔය කතාව කෙරෙන අතරේ ආනන්දයන් වහන්සේ හිටියේ බුදුරජාණන්සේට පිටුපස්සෙන්. බුදුරජාණන් වහන්සේට පවන් සලමින් තමයි හිටියා කියන්නේ. ඒ වෙලාවේ මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට කතා කළා. දැන් වස්සකාර ඉස්සරහා ඉන්නවා, කතා කරන්නේ කා එක්කද? ආනන්දයන් වහන්සේත් එක්ක. බුදුරජාණන් වහන්සේ අහනවා, කිම ආනන්දේනි, වජ්ජීන් නිතර නිතර රැස් වෙති, රැස්වීම් බහුල කොට ඇත්තාහු වෙති යන කරුණ ඔබ විසින් අසන ලද්දේද? ආනන්ද, වජ්ජීන් කියන ඒ වජ්ජී රටේ රජවරු මිනිස්සු නිතර නිතර රැස් වෙනවා කියන එක, රැස්වීම් බහුල කොට ඉන්නවා කියන එකක් ගැන ඔබ අහලා තියෙනවද කියලා අහනවා. නිතර නිතර රැස් වෙනවා, රැස්වීම් බහුල කොට ඉන්නවා කියන කාරණයක් ගැන ඔබ අහලා තියෙනවද කියලා අහනවා. ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි, වජ්ජී නිතර නිතර රැස් වෙනවා කියන, රැස්වීම් බහුල කොට ඇත්තේය කිවා. යන මේ කරුණ මා විසින් අසන ලද්දේය. වජ්ජීන් නිතර නිතර රැස් වෙනවා, රැස්වීම් බහුලකට ඉන්නවා කියන කාරණේ මං අහලා තියෙනවා. මං ඒක දන්න එකක්, මං ඒක අහලා දැනගෙන තියෙනවා කිවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්දේනි, යම්තාක් වජ්ජීන් නිතර නිතර රැස් වෙනවද, රැස්වීම් බහුල කොට පවතිනවද, ආනන්දේනි, එසේ ඇති කල්හි වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති විය යුත්තේය, පිරිහීමක් නම් වෙන්නේ නෑ කිව්වා. වජ්ජීන් නිතර නිතර රැස් වෙනවා නම්, රැස්වීම් බහුල කොට ඉන්නවා නම්, එයාලාගේ දියුණුවක්ම කැමති වෙන්න ඕනේ ආනන්ද. කවදාවත් ඒ තාක්කල් වජ්ජීන් පිරිහෙන්නේ නම් නෑ කියලා දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනවා, ආනන්ද, මේ ගැන ඔබ මොකද හිතන්නේ? වජ්ජීහු සමගිව රැස් වෙලා සමගිව විසිර යනවා කියලා, සමගිව කටයුතු කරනවා කියන කරුණක් ඔබ විසින් අසන ලද්දේද? වජ්ජීන් සමගිව රැස් වෙලා සමගිව විසිර යනවා, සමගිව කටයුතු කරනවා කියන කාරණයක් ගැන ඔබ අහලා තියෙනවද කියලා අහනවා.
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ආනන්දයන් වහන්සේ උත්තර දෙනවා කොහොමද? ආනන්දයන් වහන්සේ උත්තර දෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස වජ්ජීන් සමගිව රැස් වෙනවා, සමගිව විසිර යනවා, සමගිව කටයුතු කරනවා කියන එකක් ගැන මං අහලා තියෙනවා ස්වාමීනි. වජ්ජීන් සමගිව රැස් වෙලා, සමගිව විසිර යනවා, සමගිව කටයුතු කරලා කියලා කියන කාරණාවක් මං අහලා තියෙනවා ස්වාමීනි. ඒක ඇත්තක් ස්වාමීනි කියලා ඔන්න ආනන්දයන් වහන්සේ උත්තර දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද යම් තාක් වජ්ජීහු සමගිව රැස් වෙනවාද, සමගිව විසිර යනවාද, සමගිව කටයුතු කරනවාද, ආනන්ද ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති වෙන්න ඕනේ, පිරිහීමක් නම් නෙවෙයි කියනවා. ඒ තාක්කල් දියුණුවක්ම කැමති වෙන්න ඕනේ, පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ කිව්වා. මොකක් නිසා තියෙනකන්ද? වජ්ජීන් සමගිව රැස් වෙලා, සමගිව විසිර යනවා, සමගිව කටයුතු කරලා, ඔන්න ඔය දේ තියෙනකන් කවදාවත් වජ්ජීන් මොකක් වෙන්නේ නැහැ කිව්වා. පිරිහෙන්නේ නැහැ කිව්වා. දියුණුවක්ම කැමති වෙන්න ඕන කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආයෙත් අහනවා, කිමානන්දේනි වජ්ජීහු නොපානවන ලද දේ නොපානවනවා, පානවන ලද දේ කඩ නොකර ආරක්ෂා කරනවා, යම් අයුරකින් පැරැන්නන් පානවන ලද වජ්ජි ධර්මයන්හි සමාදන්ව සිටිනවද කියන කාරණයක් ගැන ඔබ අහලා තියෙනවද කියලා ඇහුවා. පනවන ලද නීති ආරක්ෂා කරනවා, අලුත් නීති පනවන්නේ නැහැ. වජ්ජීන් යම් කාලෙක යම් නීති පැනෙව්වද ඒවා කඩ කරන්නේ නැතුව ආරක්ෂා කරනවා කියන එකක් ගැන ඔබ අහලා තියෙනවද කියලා ඇහුවා. ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා, තථාගතයන් වහන්ස ඒ කාන්තෙන් ඒක මං අහලා තියෙනවා, වජ්ජීන් පනවන ලද නීති වෙනස් කරන්නේ නෑ, අලුතෙන් නීති පනවන්නෙත් නෑ, පැරැන්නන් විසින් පනවන ලද නීති කඩ කරන්න නැතුව ආරක්ෂා කරනවා කියන කාරණාවක් මම අහලා තියෙනවා කියලා ආනන්දයන් වහන්සේ දේශනා කළා, ප්‍රකාශ කළා. ආනන්දේ යම් තාක් වජ්ජීහු නොපානවන ලද දේ පනවන්නේ නැද්ද? නොපානවන ලද දේ පනවන්නේ නැද්ද? පනවන ලද දේ කඩ නොකර ආරක්ෂා කරන්නාහුද? යම් අයුරකින් පැරැන්නන් පනවන ලද වජ්ජි ධර්මයන් සමාදන්ව ඉන්නවද? ආනන්දේනි ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති වෙන්න ඕනේ, පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ කිව්වා. පනවපු නැති නීති පනවන්නේ කියනවා, අලුත් නීති පනවන්නේ නෑ කියනවා, පනවපු නීති කඩ කරන්න නැතුව ආරක්ෂා කරනවා කියනවා. පැරණි වජ්ජීන් පනවපු යම් ධර්මයක් තියෙනවාද? වජ්ජි ධර්මයක්. ආන් ඒක දිවි හිමියෙන් ආරක්ෂා කරනවා කියනවා. ආන් ඒ තාක් කල් ආනන්ද එහෙම රකින තාක් කල් ඒ වජ්ජීන් දියුණුවක්ම සිද්ධ කරගන්නවා කියනවා. පිරිහෙන්නේ නම් නෑ කියනවා. දැන් බුදුරජාණන් සෙ දිගින් දිගටම පැහැදිලි කරනද? වස්සකාර ඉස්සරහා ඉඳගෙන ඉන්නවා. ආනන්දයන් වහන්සේත් එක්ක සාකච්ඡාව යනවා. දැන් මේ ඇහෙන්නද නැද්ද කියන්නේ? වස්සකාරට ඇහෙන්න කියන්නේ නේද? බුදුරජාණන් වහන්සේ වස්සකාරට ඇහෙන්නයි දේශනා කරන්නේ ආනන්දයන් වහන්සේත් එක්ක. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්දේනි වජ්ජීහු යම් මේ වජ්ජීන්ගේ වැඩිමහල් වජ්ජීන් සිටිනවද?
ඔවුන්ට සත්කාර කරනවා, ගරුකාර කරනවා, බුහුමන් කරනවා, පුදනවා කියලා ඔවුන්ගේ වචනේ ඇසිය යුතුයි යැයි පිළිගන්නවා නම් ආංගේ කාරණයක් ගැන ඔබ අහලා තියෙනවද? මොකක්ද අහලා තියෙනවද කියලා ඇහුවේ. යම් තාක් වජ්ජීහු, එයාලගේ වැඩිමහල් වජ්ජීන් ඉන්නවනේ නේද? වැඩිමල් අය ඉන්නවනේ, වැඩිහිටියෝ. ආංගේ වැඩිහිටියන්ට මොකද කරන්නේ? සත්කාර කරනවා කියනවා, ගරුකාර කරනවා කියනවා, බුහුමන් දක්වනවා කියනවා, පුදනවා කියනවා වැඩිහිටියන්ට. ඒ වගේම එයාලගේ වචනේ ඇසිය යුතු යැයි පිළිගන්නවා කියනවා. වැඩිහිටියන් කියන දේ අපි පිළිගන්න ඕන කියලා අදහනවා කියනවා. ආන් ඒ කාරණයක් ගැන ඔබ අහලා තියෙනවද ආනන්ද කියලා අහන. එදවිට බුදුරජාණන් වහන්සේට ආනන්දයන් වහන්සේ පවසනවා, ස්වාමීනි එහෙම කාරණාවක් ගැන මං අහලා තියෙනවා. ස්වාමීනි වජ්ජීන් වැඩිහිටි වජ්ජීන්ට ගරු බුහුමන් කරනවා, සත්කාර සම්මාන කරනවා, පුද පූජා කරනවා, ගරු බුහුමන් දක්වනවා. ඔවුන්ගේ වචන අහන්න ඕන වෙලාවට ඒ වැඩිහිටියන්ගේ වචනෙට කීකරු වෙනවා කීවා. එහෙම කාරණාවක් ගැන මං අහලා තියෙනවා කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද යම් තාක් වජ්ජීන්, යම් මේ වජ්ජීන්ගේ වැඩිමහලු පිරිසක් ඇද්ද, ආන් ඒ අයට සත්කාර කරනවාද, ගරුකාර කරනවාද, බුහුමන් කරනවාද, පුද සත්කාර කරනවාද, ඔවුන්ගේ වචනේ ඇසිය යුතු යැයි පිළිගන්නවාද, වැඩිහිටියන්ගේ වචනෙට කීකරු වෙන්න ඕනෑ කියලා පිළිගන්නවාද? ආනන්දය, ඒ තාක් කාලයක් වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති වෙන්න ඕනෑ, පිරිහීමක් නම් සිද්ධ වෙන්නෙම නෑ කිව්වා. පිරිහීමක් නම් සිද්ධ වෙන්නෙම නෑ කිව්වා. ලස්සන කතාවක් නේ, අපේ ජීවිතේට ගැලපෙනවා නේද? එදාටත් ගැලපෙන, අදටත් ගැලපෙන, මතුවටත් ගැලපෙන දෙයක්ද නේද? එදා අද මතුවට ගැලපෙන එකක්. ඒක නිසයි කියන්නේ බුදුරජාණන් වහන්සේලා කාලීන බණ කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙන මොන දහමක්? අකාලික දහමක්. කාලයකට අයිති නෑ. ඔය කාලේ විතරයි දැන් කාලේ බෑ. එහෙම එකක් නෑ. අනාගතේ විතරයි වර්තමානේ බෑ. අතීතේ විතරයි දැන් බෑ කියලා එකක් නෑ. කාලයකට අයිති නෑ මේ දහම. එදත් පුළුවන්, අදත් පුළුවන්, මතුවටත් පුළුවන්. කරන අයට. කාටද? කරන අයට. නොකරන අයට මුකුත් වෙන්නේ නෑ. බත් එකක් බෙදලා තියෙනවා, මනුස්සයත් ඉන්නවා. බලන් හිටියට බඩ පිරෙන්නේ නෑ නේද? ඒ වගේම තමයි ධර්මයක් තියෙනවා, පන්සලක් තියෙනවා, මිනිස්සුත් ඉන්නවා, ස්වාමීන් වහන්සේලා ධර්මයක් කියලා දෙනවා. ඉඳගෙන අහන් හිටියටම හරියන්නේ නෑ. අහන දේ මොකක් කරන්න ඕනද? පුරුදු කරන්ට ඕනේ. අහන දේ පුරුදු කරන්ට ඕන. මේක මේ අහලා විතරක් ඉවර වෙන දහම නෙවෙයි. මේක පුරුදු කරන දහම. පුරුදු කරන්, පුරුදු කරන්න සැප ලැබෙන එක. පුරුදු කරන්න, පුරුදු කරන්න සැප ලැබෙනවා මේ දහම. කවුද පුරුදු කරන්නේ? එයාට සැප ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සැතපුම් දහස් ගණන් වැඩියා. ලක්ෂකයට බණ කියන්නද? නෑ, ඒක මිනිහයි හිටියේ. ඒ පුරුදු කරන කෙනා හොයාගෙන බුදුරජාණන්ස වැඩම කළා හැතැම්ම ගණන්. සමහර දවස්වලට ධර්මයේ දේශනා කළා දහස් ගණන් හිටියා. හැබැයි ඒ දහස් ගණන් අතරේ එක්කෙනයි මඟඵල ලැබුවේ. එයා උදෙසා තමයි බුදුරජාණන්ස වැඩි. අනික් අය උදෙසා නෙවෙයි, එක්කෙනෙක් අවබෝධ කරනවා. ඒකයි වැඩි.
එනිසා ප්‍රමාණයට වඩා වැදගත් කවුද පුරුදු කරන්නේ කී දෙනෙක් පුරුදු කරනවද කියන එකයි. අහපු ප්‍රමාණය වැදගත් නෑ, පුරුදු කරන ප්‍රමාණය වැදගත් නේද? දැන් අපේ අය ආනවා නේද මෙහෙම ඕන මල ගෙවල් වල යනවා. ඉතින් අර ගෙදර අය අඬනෝනේ. ඒතොර යන අය මොකද කියන්නේ? ඔහොම තමයි, උපං සත්වයා මැරෙනවා. හේතු නිසා හටගත්තුවා හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔය මිනිස්සයාව ගියා. ඉතින් දැන් තියෙන කර්ම ඉවර වුණා. ඉතින් දැන් මනුස්ස ලෝකෙ විඳවන්න තිබ්බ ටික ඉවර වෙලා යන්ට ගියා. ඔහොම තමයි ඉතින් ලෝක ස්වභාවය. ඔහොම වෙනවා කියලා දැන් ඔන්න මේ මිනිස්සු ගිහිල්ලා අර ආණ්ඩ නායව සනසනවානේ. දැන් ඔන්න සනසනවා. ඔහොම තමයි ඉතින් ඉපදුන අය මැරුණ. ඉතින් ගින්නකන් හිටියා, කරගත්තු දෙයක් කරගත්තා නේද? ඉතින් ආවුස ඉවරයි, යන්ට ගියා කියලා කියනවා. පණ්ඩිත වාක්‍ය කියනවා කියලා ඕන්න යාලා ගෙදර මලගයක් වෙනවා. මලගයක් වුණාම මොකද වෙන්නේ? අරාණ්ඩ පුවක්ක ඉන්නවනේ. එයා ඇවිල්ලා මෙයා අඬනකොට කියන ඔහොම තමයි. උපන්න මිනිස්සු මැරෙනවා. ඒතකොට කියන නෑ නෑ එහෙම වෙන්නේ කොහොමද? අපේ අම්මා මේ ගහක් ගලක් වගේ හිටපු ගෑණි කොහොමද මැරෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද කියලා මිනිය බදාගෙන අඬනවා. අහලා විතරයි පුරුදු කරන්නේ නෑ. අහනවා කියනවා පුරුදු කරන්නේ නෑ. නිසා මතක තියාගන්න, බුදුරජාණන්සේගේ ධර්මය අහන එකක් විතරක් නෙවෙයි, අහලා පුරුදු කරන එක. අහලා පුරුදු කරන එක. පුරුදු කරන කෙනාට මොකද වෙන්නේ? සැප ලැබෙනවා. පුරුදු කරන කෙනාට සැප ලැබෙනවා. හැබැයි පුරුදු කරන්නේ නැත්තම් මොකුත් වෙන්නේ නෑ. සසරට වැටෙනවා. සසරට වැටෙනවා. කරන්න දෙයක් නෑ නේද? මොකද්ද කියන්න තියන්නේ අපිට? අර ලොකු ස්වාමීන් වහන්සේ ලස්සන කවියක් කියලා තියෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද්ද? නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට මේවා හොඳ පාඩං සංසාරේ ආවාට. හරිනේ? විපස්සී බුදුන් දැක නිවන් දැක්කේ නැහැ. අද නෙවෙයි හෙට කී කී හිටිය. සීකී බුදුරජාණන් වහන්සේ දැකලා නිවන් දැක්කේ නැහැ. අද නෙවෙයි හෙට. ළමයින්ගේ වැඩ තියෙනවා පා. වෙස්සබූ බුදුරජාණන් වහන්සේ දැකලත් නිවන් දැක්කේ නැහැ ඒ බුද්ධ ශාසනේ. අනේ ඉතින් මේ වගේ පින්වන්ත මහත්තෙක් දාලා මං කොහොමයි නිවන් දකින්නේ කිව්වා. ඕන කකුසඳ බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනේ ආවා. අපි මලුත් ඉතින් අපි නිවන් දැක්කොත් කවුද මේ ලෝකෙ බලාගන්නේ? ඉතින් මේ සැරේ නෙමේ ලබන සැරේ කියලා කල් දැම්මා. ඕන කෝණාගමන බුද්ධ ශාසනේත්, ඒ බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනේත් ආවා. ඒ කාලෙ කිව්වා ඉතින් අප්පා මේ දනුමුණු පුරන්ගේ මූණු බලලා මං කොහොමයි නිවන් දකින්නේ? මේ සැරේ නෙමේ ලබන සැරේ කිව්වා. ඕන්න මොකද උනේ? කාශ්‍යප බුද්ධ ශාසනේත් ආවා. එයාවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේදීත් කිව්වා අනේ ඉතින් මේ නඩු හබයි ළමයින්ගේ වැඩයි, මේ වාසේ කොහෙද නිවනක් කියලා ඕන්න ලබන සැරේවත් කරනවා කියලා කල් දැම්මා. ඕන්න ගෞතම බුද්ධ ශාසනේ ආවා. ගෞතම බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනේ තියෙනවා. දැන් මොකෑ කියන්නේ? අනේ මේ සැරේ නෙමේ, තව ඉතින් මේ කටයුතු ටික කරලා ඔය දරුමුණු පුරන්ගේ වැඩ ටික බලලා ඉතින් අනේ කවදා අපිට පුළුවන් වෙයිද ඊළඟ බුද්ධ ශාසනයවත් කියලා ඕන්න කිව්වා. අර ගමේ ගෙදර තියෙනවනේ උළුවස්සේ බාලගිරි දෝසේ. අද නෙවේ හේට. බාලගිරි නෙවේ දැන් මිනිස්සු. නිවන අද නෙවේ හේට. නිවන අද නෙවේ හේට. ඊළඟ සැරේ නිවන අද නෙවේ හෙට. බලපුවම හෙටක් නෑ. හැමදාම අදක් විතරයි. කල් දැමිල්ලක්
විතරයි. ඒ නිසා අඬනකොට වැළපෙනකොට අපිට කියන්න තියෙන මොකක්ද? නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට ඕවා හොඳ පාඩං, සංසාරේ ආවාට නේද විඳෝපං කියලා තමයි කියන්ට තියෙන්නේ. අපි පැතුවේ නෑ, අපි පතන්ද කිව්වෙත් නෑ නේද? පැතුවෙත් නෑ, පතන්ද කිව්වෙත් නෑ. පැතුවෙත් ඔහේලනං, පැතන්නෙත් ඔහේලනං, විඳවන්ඩ වෙන්නේ ඔහේලට. අපිට කියන්න තියෙන්නේ කවිය විතරයි. නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට මේවා හොඳ පාඩං, සංසාරේ ආවාට කියලා. ඔන්න දරුව සලකන්නේ, දරුවන්ට බයින්න එපා. කන්නාඩිය ගාවට කියලා හිතන්න, නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට මේවා හොඳ පාඩං, සංසාරේ ආවාට. අම්ම බැන්න යන්න කන්නාඩිය ගාවට, හිතන්න, නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට මේවා හොඳ පාඩං, සංසාරේ ආවාට. ඔන මනුස්සයා දාලා ගියා, නඩත්තුත් නෑ, මොකුත් නෑ නේද? දැන් කියනවා කන්නාඩිය මනුස්සින්ට බයින්න එපා. කන්නාඩිය ගාවට කියලා කියන්නේ, නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට මේවා හොඳ පාඩං, කල් දදා ගියාට නේද? සංසාරේ ආවාට නේද? හරිද නැද්ද? සෝ කවියනේ. ඕ හිත සැනසෙන්න කී කියා ඉන්න තියෙන. එතකොටවත් හිතේ ඉක්මනට නිවන් දකින්න ඕනේ කියලා. ඉතින් මොකද වෙන්නේ? ඕන්න වස්සකාරී ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ආනන්දයන්ගෙන් අහනවා. ආනන්ද වැඩිහිටියන්ට සලකනවා, ගරු සත්කාර ධම්මාන දක්වනවා, ගරු බුමන් කරනවා. වැඩිහිටියන්ගේ වචනේට කීකරුයි කියන කාරණාවක් ගැන ඔබ අහලා තියෙනවද? වජ්ජීන් ගැන. එහෙමයි ස්වාමීනි, මං එහෙම එකක් අහලා තියෙනවා කිව්වා. එතකොට මොකද කියන්නේ? බුදුරජාණන්සේ දේශනා කරනවා, ආනන්දේනි, යම් තාක් වජ්ජීහු, වැඩිමහලු වජ්ජීන්ගේ වජ්ජීන් සිටිනවද? ඔවුන්ට සත්කාර සම්මාන ගරුකාර කරනවද? බුහුමන් දක්වනවද? පුද දෙනවද? ඔවුන්ගේ වචනයට කීකරු වෙනවද? ආනන්ද, ඒ තාක් කාලයක් වජ්ජීන්ගේ දියුණුවක්මයි කැමති වෙන්ට ඕනන්නේ. පිරිහීමක් නම් සිද්ධ වෙන්නෙම නෑ කියලා දේශනා කළා. තවත් ඊළඟට අහනවා, කිම ආනන්දේනි, වජ්ජීහු යම් කුලකාන්තාවෝ කුල කුමාරීහු සිටිද්ද, ඔවුන් බලහත්කාරයෙන් ඇදගෙන මැඩගෙන තමා සමීපයේ නොරඳවා ගනිති යන කාරණයක් ගැන ඔබ අහලා තියෙනවද කියලා අහන. වජ්ජීහු කුල කාන්තාව, කුල කුමාරිකාව බලහත්කාරයෙන් තමාග ළඟ තියාගෙන මැඩගෙන තමා සමීපයේ නොරඳගන්නවා කියලා, නොරඳවා ගන්නවා කියන කාරණයක් ගැන ඔබ අහලා තියෙනවද? ඒ කියන්නේ වජ්ජීන් කුලකාන්තාවන්ව, කුල කුමාරිකාවන්ව බලහත්කාරයෙන් තමන් ළඟ තියාගන්නේ නෑ කියනවා. එයාලට කරදර කරන්නේ නෑ කියනවා. කුල කාන්තාවන්ට ගරු බුහුමන් දක්වනවා කියනවා. කුල කුමාරිකාවන්ට ගරු බුහුමන් දක්වනවා කියනවා. එයාලට කිසි කරදරයක් කරන්නේ නෑ කියන කාරණයක් ගැන ඔබ අහලා තියෙනවද කියලා. එතකොට කියනවා ආනන්දයන් වහන්සේ, ස්වාමීනි, එහෙම කාරණාවක් මං අහලා තියෙනවා. වජ්ජීන් කුල කුමාරිකාවන්ට, කුල කාන්තාවන්ට ගෞරව කරනවා. යාලට කරදර කරන්නේ නෑ, පීඩා කරන්නේ නෑ, බලහත්කාරයෙන් රඳවගන්නේ නෑ කියන කාරණාවක් මං අහලා තියෙනවා කිව්වා. එතකොට බුදුරජාණන්සේ දේශනා කරනවා, ආනන්ද, යම් තාක් කාලයක් වජ්ජීන් කුල කාන්තාවන්ට, කුල කුමාරිකාවන්ට බලපෑම් කරලා බලහත්කාරයෙන් ඇදගෙන ගිහිල්ලා මැඩගෙන තමා සමීපයේ තබාගන්නේ නැද්ද? ඒ තාක් කාලයක් වජ්ජීන්ගේ දියුණුවක්මයි කැමති වෙන්න ඕනේ. පිරිහීමක් නම්
නෙවේ. වජ්ජීන්ට දියුණුවක්ම කැමති වෙන්න ඕනේ, පිරිහීමක් නම් නෙවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ සියල්ල අවස්සකාර ඇමතිතුමා අහගෙන ඉන්නවා නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඔබ මේ ගැන මොකද දන්නේ? ආනන්ද වජ්ජීහු, යම් මේ වජ්ජීන්ගේ ඇතුළු නුවරත් පිට නුවරත් තිබෙන්නා වූ ඒ වජ්ජී චෛත්‍යෝ වෙද්ද, ඒවාට සත්කාර කරනවා, ගරුකාර කරනවා, බුහුමන් කරනවා, ඒවාට කලින් දෙන ලද, කලින් කරන ලද ධාර්මික පුද පූජා නොපිරිහෙලා කරනවා කියන කරුණක් ගැන ඔබ අහලා තියෙනවද කියලා. වජ්ජි දේශේ තියෙනවා චෛත්‍ය විහෙර විහාර ආරාම. ආංගේ විහෙර විහාර ආරාම වජ්ජි චෛත්‍ය තියෙනවා. ආංගේ වාට පුද සත්කාර කරනවා, බුහුමන් කරනවා, පුදනවා. ඒවට කලින් කලට දෙන ලද, කලින් කලට කරන ලද ධාර්මික පුද පූජා තියෙනවනේ. ඒ චෛත්‍යයන් වලට ගිහිලා වන්දනාමාන කරපුවා, පුද පූජා කරපුවා තියෙනවනේ. ආංගේව නොපිරිහෙලා කරනවා, ආය ආයෙත් කරනවා කියන කාරණාවක් ගැන ඔබ අහලා තියෙනවද කියලා අහනවා. එතකොට ආනන්දයන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි, වජ්ජීහු වජ්ජීන්ගේ ඇතුළු නුවරත් පිට නුවරත් වජ්ජි චෛත්‍යෝ වෙද්ද, ඒවාට සත්කාර කරනවා, ගරුකාර කරනවා, බුහුමන් දක්වනවා, පුද දෙනවා. ඒ වගේම කලින් කලට දෙන ලද, කලින් කලට කරන ලද ධාර්මික පුද පූජා වතාවත් ආදිය තියෙනවද? ඒවා නොපිරිහෙලා කරනවා කියන කාරණාවක් මං අහලා තියෙනවා ස්වාමිනේ. එහෙම එකක් එයාලා කරනවා. ඒවා හොඳට පුද පූජා සත්කාර සම්මාන කරනවා කියලා. ආනන්දේනි, යම්තාක් වජ්ජීහු, ඒ යම් වජ්ජීන්ගේ ඇතුළු නුවර හෝ පිට නුවර තිබෙනා වූ වජ්ජී චෛත්‍යයන් තියෙනවද? ඒවාට සත්කාර කරනවා, ගරුකාර කරනවා, බුහුමන් කරනවා, පුද දෙනවා. ඒවාට කලින් දෙන ලද, කලින් කරන ලද ධාර්මික පුද පූජා වතාවත් ආදිය තියෙනවද? ආන් ඒවා නොපිරිහෙලා කරනවා නම්, ආය ආයේ කරනවා නම්, ආනන්දේනි, ආන් එහෙම වෙන තාක් කාලයක් වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති වෙන්න ඕනේ, පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ කිව්වා. ඒ තාක් කාලයක් වජ්ජීන්ගේ දියුණුවක්මයි කැමති වෙන්න ඕනේ කිව්වා. පිරිහීමක් සිද්ධ වෙන්නේ නෑ කිව්වා. බුදුරජාන් වහන්සේ හත්වෙනි කාරණාවත් අහනවා. ආනන්දේනි, වජ්ජීන් විසින් මෙන්න මේ දේත් කරනවද? ඒ තමයි නොවැඩි රහතන් වහන්සේලා වජ්ජී දේශයට වැඩමවීම පිණිස වැඩම කළ රහතන් වහන්සේලා වජ්ජී දේශේ පහසුවෙන් වාසය කරවීම පිණිස රහතුන් කෙරෙහි ධාර්මික රැකවරණය සහ පහසුකම් මැනවින් සලසනවා කියන කරුණක් ගැන ඔබ අහලා තියෙනවද? වැඩම කරපු රහතන් වහන්සේලාගේ පහසුවත් නොඅඩින ලද ස්වාමී රහතන් වහන්සේලා වැඩම කරමීම පිණිසත් කටයුතු කරනවා කියලා, ඒ කියන්නේ සංඝයාව වඩම්මනවා පිටින්, ඒ වගේම වැඩ ඉන්න සංඝයාට උපස්ථාන කරනවා කියන කාරණයක් ගැන ඔබ අහලා තියෙනවද වජ්ජීන්ගේ? එතකොට ආනන්දයන් වහන්සේ කියන දේශන ප්‍රකාශ කරනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස වජ්ජී දේශේට නොවැඩි රහතන් වහන්සේලාව වැඩමවීම පිණිසත් වැඩම කළපු රහතන් වහන්සේලාගේ පැවැත්ම පිණිසත් වජ්ජීන් කටයුතු කරනවා, ඒ අවශ්‍ය කරුණු කාරණා සිද්ධ කරනවා කියන කාරණයක් ගැන මං අහලා තියෙනවා. ඒව නොපිරිහෙලා වජ්ජීන් ඉෂ්ට කරනවා කියලා මම දන්නවා ස්වාමීනි, මං එහෙම එකක් අහලා තියෙනවා කියලා. බුදුරජාණන් දේශනා කරනවා, ආනන්ද, යම් තාක් කාලයක් නොවැඩි රහතුන් වැඩවීම පිණිසත් වැඩම කළ රහතුන්ගේ පහසුව පිණිසත් ඒ වජ්ජීන් කටයුතු කරනවද? ඒ තාක් කාලයක් පින්වත් ආනන්ද,
වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති වෙන්න ඕනේ. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ කිව්ව. දියුණුවක්ම කැමති වෙන්න ඕනේ කිව්වා. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ කිව්ව. ඔන්න කාරණා කීයක් ගැන කතා කළාද? හතක් ගැන. කාරණා කීයයිද? හතක් ගැන කතා කළා. එතකොට ඔන්න කාරණා හත අපරිහානීය ධර්ම හත. පිරිහෙන්නේ නැති කාරණා හත. එහෙනම් එදාටත් ගැලපෙනවා, අදටත් ගැලපෙනවා, මතුවටත් ගැලපෙනවා, වජ්ජි දේශයටත් ගැලපෙනවා, අපේ දේශයටත් ගැලපෙනවා, අපේ ගමටත් ගැලපෙනවා, අපේ ගෙදරටත් ගැලපෙනවා, අපේ ආයතනයට, මතුවට, අද දවසට, සැමදාටම මේදී ගැලපෙනවා. මොනවද ගැලපෙන්නේ? නිතර නිතර සමගිව රැස්වීම. පළවෙනි කාරණේ නිතර නිතර සමගිව රැස්වීම. දෙවෙනි එක සමගිව රැස්සෙලා සමගිව කටයුතු කරලා සමගිව විසිර යෑම. තුන්වෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි සමගිව කටයුතු කරලා සමගිව නිතර නිතර රැස් වෙන එක. දෙවෙනි එක සමගිව රැස් වෙලා සමගිව කටයුතු කරලා සමගිව විසිර යන එක නේද? තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි නොපනවන ලද නීති පනවන්නේ. පනවපු නීති කඩ කරන්නේ නැතුව ආරක්ෂා කරනවා. හතරවෙනි එක මොකද්ද? ඔව්, වැඩිමහල් වජ්ජීන් ඉන්නවනේ, වැඩිහිටියන්ට ගරු බුහුමන් සත්කාර සම්මාන කරනවා. පස්වෙනි කාරණේ මොකද්ද? පස්වෙනි කාරණේ තමයි කුල කාන්තාවන්ට, කුල කුමාරිකාවන්ට හිරිහැර කරදර බාධක කරන්නේ නෑ, බලහත්කාරකම් කරන්නේ නෑ, බලෙන් රඳවගෙන ඉන්නේ නෑ කියනවා. හයවෙනි කාරණේ මොකද්ද? ඇතුළු නුවර වේවා, පිට නුවර වේවා, වජ්ජි දේශේ යම් තාක් වජ්ජි චෛත්‍ය තියෙනවද, වේර විහාරස්ථාන තියෙනවද, ඒවාට යම් තාක් කරන ලද පුද සත්කාර, ඒ කරන ලද සත්කාර සම්මාන, ඒ වගේම ඒ කරුණු නොපිරිහෙලා පුද පූජාවන් කරනවා. එහෙනම් දැන් කාලෙත් එහෙමයිනේ. හරි, ඊළඟට හත්වෙනි කාරණේ මොකද්ද? වැඩපු රහතන් වහන්සේලාට උපරිම පහසුකම් සලසනවා. නොවැඩිය රහතන් වහන්සේලා වැඩම කරවන්න කටයුතු කරනවා. මෙන්න මේක කාරණා හතර. මෙන්න මේ කාරණා හත. මෙන්න මේ කාරණා හත වජ්ජීම් පුරුදු කරනවා කියන්නේ. ඒවා පුරුදු කරන තාක් කාලයක් ආනන්ද වජ්ජීන්ගේ දියුණුවක්මයි කැමති වෙන්න ඕනේ. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ කියලා දේශනා කරා. මේ මොකද්ද මේ වස්සකාරට කියන්නේ? මේවා පුරුදු කරන කන් උඹලට වජ්ජීන්ගේ දේශය වේ, වජ්ජි රට විශාලා මහනුවර ආක්‍රමණය කරන්න බෑ, දිනන්ට බෑ, උඹලටමයි පරාජය. වජ්ජීන් හැමදා දිනනවා මෙහෙම තියෙනකන්. එයාලව පරද්දන්න බෑ, පිරිහෙන්නේ නෑ. මෙන්න මේ අපරිහානීය ධර්ම හත. පිරිහෙන්නේ නැති කාරණා පුරුදු කරන තාක් කාලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වෙලාවේ මොකද කරන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මගධ මහාමාත්‍ය වස්සකාර ඇමතිතුමාව ඇමතුවා. අමතලා කියනවා, මා බ්‍රාහ්මණය, එක් සමයක මම විශාලා මහනුවර සාරන්දද කියන චෛත්‍ය ස්ථානයේ වාසය කළා කියනවා. ඉස්සර කාලෙක මම විශාලා මහනුවර සාරන්දද කියන චෛත්‍ය ස්ථානයේ වැඩ වාසය කළා. එනම් බුද්ධ කාලෙත් චෛත්‍ය තිබිලා තියෙනවා නේද? එනම් බුදුරජාණන්සේ චෛත්‍ය තියෙන එක ගැන අනුදැන වදාරලා තියෙනවා. එහිදී බ්‍රාහ්මණය, මම වජ්ජීන් හට මෙන්න මේ සප්ත අපරිහානීය ධර්මයන් දේශනා කළා. මමයි ඕවායේ අයට කියලා දුන්නේ පිරිහෙන්නේ නැති කාරණා. මමයි කියලා දුන්නේ කියන. බ්‍රාහ්මණය, යම් තාක් වජ්ජීන් තුළ මේ සප්ත අපරිහානීය ධර්ම පවතිනවද,
මේ සප්ත අපරිහානීය ධර්මයන් තුලත් වජ්ජීහු දක්නට ලැබෙනවාද? බ්‍රාහ්මණේ වජ්ජීන් තුල මේ සප්ත අපරිහානීය ධර්ම යම්තාක් කල් තියෙනවාද? ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති වෙන්න ඕනේ. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ කිව්වා. දියුණුවක්මයි කැමති වෙන්න ඕනේ කිව්වා. පිරිහෙන්නේ නම් නෑ බ්‍රාහ්මණේ කිව්වා. එයාලව යුද්ධ කරලවත් දිනන්ට බෑ කිව්වා. එයාලත් එක්ක යුද්ධ කරලවත් දිනන්න බෑ කිව්වා. පිරිහෙන්නේ නෑ කිව්වා. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවදාවත් ඔය සප්ත අපරිහානීය ධර්මයන් පුරුදු කරන තාක්කල් ප්‍රගුණ කරන තාක්කල් වජ්ජීන්ගේ පරාජයක් නම් දකින්නට වෙන්නේ නෑ. දියුණුවක්මයි කැමති වෙන්න ඕන කිව්වා. මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ මෙසේ වදාළ කල්හි මහාමාත්‍ය මගද මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා කියලා. වස්සකාර බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා කියනවා. බවත් ගෞතමයන් වහන්ස මේ එක් එක් අපරිහානීය ධර්මයෙන් සමන්විත වූ වජ්ජීන්ගේ දියුණුවම කැමති වෙන්න ඕන කියනවා. මේ එක එක අපරිහානීය ධර්මයන්ගෙන් සමන්විත වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති වෙන්න ඕන කියනවා. පිරිහීමක් නම් සිද්ධ වෙන්නෙම නෑ කියනවා. එසේ ඇති කල්ලි අපරිහානීය ධර්ම හතකින් සමන්විත වූයේ නම් දියුණුව ගැන කවර කතාද කියනවා. හතක් ඕනේ කියනවා. මේ එකක් රැක්කත් වජ්ජීන් පිරිහෙන්නේ නෑ කියනවා. වජ්ජීන්ගේ දියුණුවක්ම කැමති වෙනවා කියනවා. හත්තම පුරුදු කරන්න ඕනේ කියනවා. ඔය හතෙන් එකක් රකින්නවනම් ඒ තාක් කාලයක් වජ්ජීන්ගේ දියුණුවක්ම සිද්ධ වෙනවා කියනවා. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ කිව්වා. මොකද වෙන්නේ? බවත් ගෞතමයන් වහන්ස වේදේහි පුත්‍ර අජාසත්ත මගධ රජු විසින් චාටු බස් කීමකින් තොරව මිත්‍ර භේදයකින් තොරව යුද්ධයෙන් නම් වජ්ජීන්ව දිනාගන්න බෑ කියනවා. දිනන්න තියෙන එකම එක විදිහයි කියනවා. චාටු බස් කියලා මිත්‍ර භේදයක් ඇති කරලා මිස යුද්ධකින් නම් වජ්ජින් එක දිනන්න වෙන්නේ නැහැ කියනවා. බවත් ගෞතමයන් වහන්ස දැන් අපි යන්නම් කිව්වා. අපිට බොහෝ කටයුතු තියෙනවා කිව්වා. බොහෝ දෑ තියෙන උදවියනේ. ඉතින් අපිට වැඩ කටයුතු ගොඩයි. අපි යන්නම් නේද කියලා වස්සකාර ඇහුවා කියනවා. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය දැන් යමකට කාලය නම් ඒක ඉතින් ඔබට තමයි තේරෙන්නේ කියලා. දැන් යමකට සුදුසු කාලය නම් ඒක ඉතින් ඔබට වැටහේවා කියලා කිව්වා. ඔබට කැමති දෙයක් කරන්න කිව්වා. මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණය මොකද කරේ? බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණා සතුටින් පිළිගත්ත කියනවා. අනුමෝදන් වුණා කියනවා. නැගිටලා යන්න ගියා කියනවා. පෙන්වත්නි අකාලිකයිනේ දහමනේ. වජ්ජීන්ට විතරද? ඈ නෑ, අපිටත් මේකම තමයි. එක දෙයක් හරි පුරුදු කරනවා නම් අපි පිරිහෙන්නේ නෑ නේද? එහෙමනම් නිතර නිතර රැස්සුනොත් සමගිව රැස් වුණොත් අපේ ගෙදර ඕක වෙන්න බැරිද? අපේ ගෙදර නිතර නිතර රැස් වෙනවනේ. තාත්තා වැඩ ඇරිලා එනවා, අම්මා වැඩ ඇරිලා එනවා, පුතාලා ඉස්කෝලේ ඇරිලා එනවනේ. නිතර නිතර අපි රැස් වෙනවා. ඒතකොට සමගි ඉන්න රැස් වෙන්නේ නේද? ගහමරා ගන්න නැතුව, බැන කියා ගන්න නැතුව සමගියෙන් රැස් වෙනවනම් අපි පන්සලට එකතු වෙනවා නේද? නිතර නිතර එකතු වෙන්න ඕනේ. සමගිව රැස්සෙන්න ඕනේ. නිතර නිතර එකතු වෙන්න ඕනේ. අපි අපේ ආයතනෙට රැස් වෙනවා. සමගිවෙන් රැස්සෙන්න ඕනේ. නේද? අපි අපේ ගමේ සමිතියට යනවා. නිතර නිතර රැස්සෙන්න ඕනේ. සමගියෙන්
රැස් වෙන්න ඕනේ. නේද? මේක අපිට අදට ගැළපෙනවද නැද්ද? පාසලේ, පන්සලේ, රැකියා කරන ස්ථානයේ, ගෙදර මේ අපරිහානීය ධර්ම හතම පුරුදු කර හැකිද නැද්ද? පුරුදු කර හැකි. ඊළඟට සමගිය රැස් වෙලා සමගිව කටයුතු කරලා සමගිව විසිර යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පන්සලේ බෝධි පූජාවක් තියෙනවා. සමගියෙන් රැස් වෙනවා, සමගියෙන්ම කටයුතු කරනවා, සමගියෙන් විසිර යනවා. ගේදර සමගියෙන් රැස් වෙනවා, සමගියෙන්ම කටයුතු කරනවා, සමගියෙන් විසිර යනවා. දැන් කොහොමද රැස් වෙන්නේ? දන්නේම නෑ රැස් වෙනවා, දන්නේම නෑ කටයුතු කරනවා, දන්නේම නෑ විසිර යනවා රූප පෙට්ටිය ඉස්සරහා. නේද? දන්නේම නෑ රැස් වෙනවා තනි තනියම. දන්නේම නෑ රූප පෙට්ටිය ඉස්සරහා ඒ තනි තනියම කටයුතු කරනවා. දන්නේම නෑ තනි තනියම විසිර යනවා. කිසිම සමගියක් නෑ. අම්මට බලන්න ඕන එක එහෙට කරකනවා, තාත්තට බලන්න ඕන එක මෙහෙට කරකනවා, දූට බලන්න ඕන එක ඒකට කරකනවා, රණ්ඩු වෙනවා, රූප පෙට්ටිය පොළවේ ගැහෙනවා. සමගියක් නෑ. එහෙමනේ. බොහෝ අම්මලා තාත්තලා මොකද කරන්නේ? ඕම් වැඩ ඇරිලා එනවා. ඉතින් ගෙදර කට්ටියම ඕම් තාත්තා වෙනම ඉඳ ගන්නවා, අම්මා ඉඳ ගන්නවා, කට්ටියම ඕම් ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ පුතා නිදි මර මර නිදි කිර කිර ඕන් ගිහලා නිදාගන්නවා. දූත් නිදාගන්නවා, ඕන් තාත්තත් නිදාගන්නවා. අම්මා මොකද කරන්නේ? ජොර දණේල් වහලා ලොකු පුතා නිදි, පොඩි එකා පාඩම් කරනවා, චූටි එකත් නිදි, නල් ලකුණු කරුවා නිදාගත්තා. මෞසෙනෙහස නල් ලකුණු කිරීම. ඊටසේ අම්මා උදේම නැගිටිනවා, ලොකු එකා පන්ති ගිහිල්ලා, පොඩි එකා තාම නිදි, චූටි එකා ඇහැරලා නල් ලකුණු කරනවා. ඔච්චරයිනේ. ඊට එහා එකක් නෑ. සමගියෙන් රැස් වෙන්නෙත් නෑ, සමගියෙන් කටයුතු කරන්නෙත් නෑ, සමගියෙන් විසිර යන්නෙත් නෑ. නේද? ගහ ගා බැන බැන ඉස්කෝලේ යවනවා. නේද? ගහ ගා බැන බැන කාපි කියලා කවනවා. නේද? කිසිම සමගියක් නෑ. පිරිහුණේ නිසාද නැද්ද? පිරිහුණේ නිසානේ. පිරිහුණේ නිසා. ඊළඟට මොකද වෙන්නේ? යම් තැනක රැස් වෙනවද කා කොටා ගන්නවනේ. සමගියක් නැහැ. නේද? පිරිහෙනවද නැද්ද? පිරිහෙනවා. අන්තිමටම පොදුවේ පිරිහුණේ කවුද? අපිමනේ. අපි පිරිහුණානේ කා කොටා ගත්ත නිසා. හැබැයි පිරිහුන් නැති කාලයක් තිබුණා. ඒයි සමගිව රැස් වුණ නිසා, සමගිව කටයුතු කරපු නිසා, සමගිව විසිරිච්ච නිසා. නේද? අපි ඉතින් කවි විතරයි ලියලා තියන්නේ. ඈ අර නේද මිනිස්සු කියන්නේ දෙකට බෙදිලා. නේද? දෙකට බෙදිලානේ නේ. ඈ මල් වට්ටියත් වෙන්දේසි කරනකොට දෙකට බෙදෙනවා. පූජා කළාද මල්? අනිත් පැත්තෙන් කියනවා දැන් එහෙනම් කළාද පූජා? මේ ඕන්න දෙකට බෙදිලානේ. මොකද වෙන්නේ? අපිට අර්බුදයක්ද නැද්ද? අපිට අර්බුදයක් නේ. එහෙමනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ නේ. ඊළඟට අපි පනවපු නීති වෙනස් කළා, නොපනවපු නීති පැනෙව්වා. පිරිහුණාද නැද්ද? පිරිහුණා. වැඩිහිටියන්ට ගරු කළේ නෑ. බස් එක යනකොට ඈත බලාගෙන යනවා. වැඩිහිටියෝ නැග්ගහම තාත්තට කතා කරන්න දන්නේ නෑ, අම්මට කතා කරන්න දන්නේ නෑ. ඔයා ඉන්න ඔයාට වැඩක් නෑ. ඔයා කවුද? ඔයා ඉන්න පැත්තකට නෑ. අපිනේ කරන්නේ කියනවා. වැඩිහිටියන්ට ගරුසරු නෑ. නේද? හතහමාරේ සිට දහය දක්වා රූප පෙට්ටිය ගමේ මිනිස්සයව ගුණධර්ම වලින් ඈත් කළාද නැද්ද? ඈත් කළා. පන්සලෙන් අයින් කළාද නැද්ද?
හතහමාරේ සිට දහය වෙනකං රූප පෙට්ටි ගමේ පන්සලෙන් මිනිස්සුන්ව අයින් කළා. දැන් ඇස් දෙක ඇරගෙන බලන් ඉන්නවා. ඇත්ත ඒකනේ, ඇත්ත ඒක. සමගිව එකතු වුණේ නෑ, සමගිව විසිරුණෙත් නෑ, සමගිව කටයුතු කළෙත් නෑ, වැඩිහිටියන්ට ගරු කළෙත් නෑ. පිරිහුණාද නැද්ද? පිරිහුණානේ. ඊළඟට කුල ස්ත්‍රීන්ට, කුල කාන්තාවකට පාරි බැහැලයන්ට බෑ. පිරිහුණාද නැද්ද? අපේ මම්මා, අපේම නංගේ, අපේ අම්ම වගේ, අපේ නංගි වගේ, අපේ සහෝදරී වගේ, අපේ දූ වගේ. ඒත් කරදර වුණාද නැද්ද? එහෙම වුණාම මොකද්ද වුනේ? පිරිහුණා නේද? ආය අමුතුවෙන් පරද්දන්ට දෙයක් නෑ. අපිම වල කපාගත්තා, අපිම කපාගත්තා. ඊළඟට මොකද වුනේ? විහෙර විහාර, චෛත්‍ය ස්ථාන, පන්සල් වන්දනා කළේ නෑ. පෙර කළ පරිදිම පුද පූජා වන්දනමාන කළේ නෑ. බෝධි පූජාවට ගියේ නෑ. චෛත්‍ය වන්දනාවට ගියේ නෑ. කඨින පින්කමට ගියේ නෑ. නේද? චෛත්‍ය අමදින්න කට්ටිය නෑ. බෝමලු අමදින්න කට්ටිය නෑ. නේද? අපි අපිටම වල කපා ගත්තා, පිරිහුණා. එමනේ වැඩ ඉන්න සංඝයාට ගරු සත්කාර සම්මාන කළෙත් නෑ. අලුතෙන් සංඝයාව වැඩම්මෙව්වෙත් නෑ. පිරිහුණාද නැද්ද? පිරිහුණා. හොඳට හොයන්ට වෙච්ච දේ නේද? අඳුරට සාප කරනවට වැඩිය හොඳ නැද්ද ඒක පහනක් හරිපත්තු කරන එක? නේද? ලෝකයාට දොස් කියනවට වැඩිය හොඳ නැද්ද අපරිහානීය ධර්ම හත බැරි නම් එකක් හරි පුරුදු කරන එක? පුරුදු කළොත් දිනනවද නැද්ද? කවද්ද පුරුදු කරන්නේ? එදා දවසේ ඉඳලා පිරිහෙන්නේ නෑ. මේ දැන් නම් මේ දැන් ඉඳලා පිරිහෙන්නේ නෑ. පුරුදු කරන තාක් කල් එයාලගේ දියුණුවක්ම කැමති වෙන්න ඕනේ. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ. දියුණුවක්ම කැමති වෙන්න ඕනේ. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ කියනවා. එහෙනම් මතුවටත් ඔය ටිකමනේ, දැනටත් ඒ ටික, එදත් ඒ ටික, මතුවටත් ඔය විදිහමයිනේ. එහෙමනම් අපි මොකද්ද කළ යුත්තේ? කළ යුත්තේ අපරිහානීය ධර්ම හතම පුරුදු කරන්ට. අපරිහානීය ධර්ම හතම පුරුදු කරලා අපි අපේ ජීවිතේට සැපය ලැබෙන ඒ නිවන පිණිස කටයුතු කරන්න ඕනේ. නිවන පිණිස කටයුතු කරන්න ඕනේ. එදාට අපි කොයි විදිහකටවත් පිරිහෙන්නේ නැහැ. දියුණුවක්ම කැමති වෙන්න ඕනේ. දියුණුවක්ම කැමති වෙන්න ඕනේ. නේද? රැස්සෙන්න හොඳම තැන කොතනද? පන්සල. නේද? පන්සලක් නැත්තම් පොදු තැන, ගමක් වේවා, හන්දියක් වේවා, පිට්ටනියක් වේවා, මොකක් හරි කමන්නේ. පොදු තැන කොහේ හරි, පාසලක් වේවා, කොහේ හරි කමන්නේ. තැන නෙමෙයි වැදගත්. වැදගත් මොකද්ද? රැස් වෙනවද නැද්ද කියන එක. නේද? දැන් බණ අහනකොට බුදුරජාන් වහන්සේ සුනීතට බණ කිව්වේ පාරයිනේ. අඟුලිමාලට බණ කිව්වේ මහගණ කලාවක් මැද්දේ. සෝපාකට බණ කිව්වේ මිනි පිට්ටනියක. නේද? මට්ට කුණ්ඩලීට බුදුරජාන් වහන්සේගේ බුද්ධ රශ්මිය පෙන්වුවේ කොහෙදද? පිළිකන්නක ගෙදර. ඊළඟට රාජ්‍ය මාලට බණ කිව්වේ කැලෑවක. නේද? ඊළඟට ගස්වල කොළපොතු ඔතාගෙන ඇඳුමක් මහගෙන හිටපු බාහිය දාරුචීරියට බණ කිව්වේ පිණ්ඩපාතේ වඩින ගමන් මහපාරක. ජේතවනාරාමෙත් ධර්ම දේශනා කළා.
පූර්වාරාමෙත් ධර්මදේශනා කළා. මහපාරෙදිත් ධර්මදේශනා කළා. කැලෑවෙදිත් සොහොනෙදිත් ධර්මදේශනා කළා. ගස් යටත් ධර්මදේශනා කළා. තැනට වඩා වැදගත් ධර්මදේශනා කළාද නැද්ද කියන එක. පිරිහෙන් නැති කරුණු පුරුදු කළාද නැද්ද කියන එක. එනිසා පවුලක් විදිහටත්, ගමක් විදිහටත්, ජාතියක් විදිහටත්, රටක් විදිහටත් නැගී සිටින්ට නම්, නොපිරිහෙන්ට නම්, දියුණුවක්ම කැමතිවෙන්ට නම් අපි මොකද්ද කළ යුත්තේ? පිරිහෙන් නැති කාරණා හතයි තියෙන්නේ. මහාදේවල් නෙවෙයිනේ. එකින් එක එකින් එක පුරුදු කරනවා. පිටරටින් ආපුවා හිස් මුදුනින් පිළිගන්නවා නේද? පරිප්පුවල ප්‍රෝටීන් තියෙනවා කියලා පිළිගන්නවා දන්නේ. හැබැයි අපරිහානීය ධර්ම පුරුදු කරපුවම සැප ලැබෙනවා කියන එක පිළිගන්නේ නෑනේ. පරිප්පුවල ප්‍රෝටීන් තියෙනවා කිව්වම පිළිගන්නවා. ඒක ජීවිතේට දැකලවත් නෑ. හැබැයි ඒක පිළිගන්න අපේ අය බුදුරජාණන් වහන්සේ වදාළ දේ පිළිගන්න ලෑස්ති නෑ. ඒ තාක් කල් අපිට වරදිනවද නැ? අපිට වරදිනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ නොපිරිහින දහම පුරුදු කරලා දියුණුවක්ම කැමති වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයම අමා මහ නිවනකින් සැනසීම පිණිසම මේ පුණ්‍ය ධර්මය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.